වෙජිටේරියන් අය හැරෙන්නට ඉස්සෝ කන්න ගොඩක් දෙනා කැමතියි. ඒකට හේතුව රස කියලා කියන්න පුළුවන්. නමුත් ඉස්සෝ කන එක ඇත්තටම හොඳද? මේකේ නරක පැත්තකුත් තියෙනවා. කොහොම වුණත් හැම දෙයකම හොඳ නරක දෙකක් තියෙනවනේ. ඉතින් අද අපි ටිකක් හොයලා බලමු ඉස්සෝ කෑවොත් මොකද වෙන්නේ කියලා. ඉස්සන් අයිති වෙන්නේ ආත්‍රපෝඩා වංශයේ ක්‍රස්ටේෂියා කියන උපවංශයට. ආත්‍රපෝඩා වංශයට කෘමි සතුන් නිකිරි පසඟිල්ලන් හැකරල්ලන් ආදි සතුන්ද අයත් වෙනවා. ඉස්සන් ඉතා ඉහළ පෝෂණ ගුණයෙන් යුක්ත ආහාරයක්. ආහාරයට ගන්නා ඉස්සන් වර්ග රාශියක් ඉන්නවා. කූනිස්සාගේ සිට පොකිරිස්සා දක්වා විවිධ වර්ග ආහාර සඳහා යොදා ගන්නවා. ඒ වගේම සාමාන්‍ය වෙළඳපොලේ මිල ඉහළ වර්ගයක් තමයි ඉස්සන් කියන්නේ. ඉස්සන් සතුව තිබෙන පෝෂණීය ගුණ ගැන දැන් මදක් විමසා බලමු. කාබෝහයිඩ්‍රේට් ඇත්තේම නැති කැලරි ඉතාම අඩු ආහාරයක් තමයි ඉස්සෝ කියන්නේ. සාමාන්‍යයෙන් ඉස්සන් ග්‍රෑම් එකක තිබෙන්නේ කැලරි එකක් පමණයි. මේ නිසා ශරීරයේ බර අඩු කරගන්න උත්සාහ කරන අයට සුදුසු ආහාරයක් ලෙස ඉස්සන් නිර්දේශ කළ හැකි. යකඩ සහ කැල්සියම් බහුලව තිබෙන ඉස්සන් තුල සෝඩියම්, ෆොස්ෆරස්, සින්ක්, මැග්නීසියම්, පොටෑසියම්, අයඩින්, විටමින් A, විටමින් E, විටමින් B6, B12 අන්තර්ගත වෙනවා. මීට අමතරව තයමින්, රයිබොෆ්ලෙවින් සහ නියසින්ද මෙහි අඩංගුයි. මොළේ වර්ධනයට ඉතාම සුදුසු ආහාරයක් තමයි ඉස්සන් කියන්නේ. මේ නිසා කුඩා ළමුන්ට ඉතාම සුදුසුයි. ඉස්සන් ආහාරයට ගැනීමෙන් අපට ලැබෙන වාසි අතරේ ප්‍රතිප්‍රදාහ ගුණය, ඒ කියන්නේ ශරීරයේ ඉදිමුම් වේදනාවන් සමනය කරන ගුණය, පිළිකා තත්ත්වයන් නැතිවම වැළැක්වීමේ හැකියාව, අකලට මහලු වීම නවත්වා තරුණ බව දිගුකලක් රැකගැනීමේ හැකියාව ආදී නොයෙක් දේ තියෙනවා. වයසට යාමත් සමග ඇතිවන ඇසේ සුදමත වීමේ රෝගී තත්ත්වය වළක්වන්නට මේ මගින් හැකියාව ලැබෙනවා. ඉස්සන් ආහාරයට ගැනීමෙන් ශරීරයට සින්ක් වැඩිපුර ලැබෙන නිසා හිසකෙස් නිරෝගී වෙනවා. හිසකෙස් ගැලවී යාම වළක්වා ගැනීමට හැකි වෙනවා. කැල්සියම් බහුල නිසා අස්ථි සහ දත් ශක්තිමත් වෙනවා. දේශීය වෛද්‍ය තාක්ෂණයට අනුව ඉස්සන් කියන්නේ උෂ්ණාධික කෑමක්. ඉතින් උෂ්ණ රෝග තිබෙන අයට ඉස්සන් ආහාරයට ගැනීමේදී තරමක් පරිස්සම් විය යුතුයි. ඉස්සන් කියන්නේ මුහුදු ආහාරයක්. මුහුදු ආහාර බොහොමයක බැරලෝහ සාන්ද්‍රණය අධිකයි. එයට හේතුව මිනිසාගේම ක්‍රියාකාරකම්. මේ නිසා නිතරම ඉස්සන් ආහාරයට ගන්නවා නම් මේ බැරලෝහ අපේ ශරීරයේ තැන්පත් වෙන්න පුළුවන්. ඉතින් තවත් මෙවන් වීඩියෝකින් නැවත හමු වන තෙක් අපි ඔබෙන් සමු ගන්නවා. ඔබට සුබ දවසක්. අපගේ හතර වටින් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe click කරන්න. මේ කුඩා සීනුව click කිරීමෙන් අපගේ නවතම වීඩියෝ upload කළ සැනින් දැනගන්න පුළුවන්.